Sabu, sabu, sabu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Wadamuwa wadala garu katayutu maha sangharatne navasarai shraddhavanta karunika pinvatne. Den hemadinama sudanam vanne Calgary nuwara ihi pasiku bhavana madhyasthanehi viharadhipati api buddhala dhamma rakhita swamindrayan vahansege avavada anushasana ativa viharasthane dayaka sabhave pinnutun hemadinagema purna kapavima vihisima mata සංවිධානය කරලා තිබෙන මේ ධර්මදේශනා පින්කම්මාලාවේ අදට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි හැමෝම සූදානම් වන්නේ. ඉතින් අද මේ පින්කමේ සදැහැති දායකත්වය උසුලා කටයුතු කරන්නේ අප වැඩ සිටින කොළඹ හත බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනස්ථ ශාසන සේවිකා සමිතියේහි ප්‍රධාන ලේකිකාව වශයෙන් කටයුතු කරන මහාචාර්ය නිලාන්ති බණ්ඩාර මහත්මනියගේ එවර්ගේ මහාචාර්ය සමන් බණ්ඩාර මහත්මාගේ දයාබර දියණිය මේ ප්‍රදේශයේ පදිංචිව සිටින විරාජී බණ්ඩාර දියණිය එවගේම බෑනනුවන් සුපුන්දු සිල්වා පුතුණුවන් එවගේම සෙනායා සහ සෙත් කියන දරුවන් ඒක රාශිය වෙලයි දායකත්වය දරා කටයුතු කරන්නේ. ඉතින් අපිට අපේ මහාචාර්යතුමිය ඉල්ලීමක් කළා භාවනා වැඩසටහනක් මේ වෙලාවේදී සිද්ධ කරන්න කියලා. ඒ නිසා අපි කාලානුරූපීව ඔබට මේ කාල සීමාව තුළ ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව පුරුදු කරගත හැකි භාවනා කර්මස්ථානයක් දන්න භාවනා කර්මස්ථානයක් පිළිබඳව සමහර වෙලාවට නොදන්න කරුණු ඇතුළත්ව කියලා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි බෞද්ධ ඔබ අපි හැම දෙනාම මේ සියලුම දේවල් සිද්ධ කරන්නේ සියලු සංසාර දුකින් නිදහස් වෙල උතුම් නිවන සාක්ෂාත් කරගන්න. කවුරු හරි කෙනෙක් ඔයත්තන්ගෙන් ඇහුවොත් නිවන් දකින්න පාරවල් කීයක් තියෙනවද කියලා කොහොමද උත්තර දෙන්නේ? නිවන් දකින්න පාරවල් ගොඩක් වෙලාට ඔබ කිය එක පාරයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා. මොකද්ද පාර? ඒ ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියයි. තව කෙනෙක් කියයි එක පාරයි තියෙන්නේ one and only එකම පාර. මොකක්ද? සතර සතිපට්ඨානයයි කියලා ඔබ කියයි. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරවදාළ ධර්මයේ ගැන හොඳට විමසා බලනකොට බෞද්ධයන්ට බුදුහාමුදුරු මහා කරුණාවෙන් නිවන් දකින්න පාරවල් හතක් කියලා දීලා තියෙනවා. ඒ හතෙන් ඕනම පාරකින් ඒ පුද්ගලයාගේ චිත්ත ස්වභාවය අනුව ගමන් කරලා නිවන් දකින්න පුළුවන්. මොනවද මේ පාරවල් හත? ඔන්න මම කියනවා. පස්සේ අහමතක තියාගන්න. පළවෙනි එක සතර සතිපට්ඨානය. දෙක සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. තුන සතර රිද්ධිපාද. හතර පංච ඉන්ද්‍රිය ධර්ම. පහ
පංච බල ධර්ම. 6 සප්ත බෝධ්‍යංග ධර්ම. 7 ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය කියන කාරණා හතින්ම එකක් පුරුදු කිරීම තුළ නිවන් දකින්න පුළුවන්. ඇයි දැන් බලන්න මෙතනට ඇවිල්ලා ඉන්න හැමෝගේම චිත්ත ස්වභාව එක වගේද? නෑ. නේද? මෙතන ඉන්න අයගේ සිත්වල සමහර වෙලාවට ගොඩාක් කෙලස් තියෙන්න පුළුවන්. ඒ කෙලස් තියෙන අයට අපි කියන ගොඩාක් කෙලස් තියෙන අයට කියන මහා රජස්ක පුද්ගලයෝ කියලා. තව සමහරන්ගේ හිත්වල බොහොම අල්ප වශයෙන් කෙලස් තියෙන්න පුළුවන්. ඒ අයට කියන්නේ අල්ප රජස්ක කියලා. ඊළඟට තව සමහර අයත්න්ගේ කෙලෙස් මට්ටම් එක එක මට්ටම් වල තියෙන්නේ. දැන් රාගය ගත්තොත් සමහරුන්ගේ රාගය උපරිම මට්ටමේටම තියෙනවා. ඒකට කියනවා ප්‍රණීත කියලා. තව සමහරුන්ගේ රාගය තියෙන මධ්‍යම මට්ටමට මජ්ජිම. තව සමහරුන්ගේ රාගය අඩුයි හීන කියලා අපි කියනවා. ආනේ වාගේ කෙලෙස් සිතුවිලි එක එක නාගේ හිත්වල ක්‍රියාත්මක වෙන්නේ එක එක මට්ටම්වලට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ඒ අයට නිවන් දැකීම සඳහා හෙවත් කෙලෙස් දුරු කර ගැනීම සඳහා ගැළපෙන වඩාත් යෝග්‍ය මාවත දේශනා කළා තියෙනවා. ඒ මාවත් අතරේ ওই පාරවල් හතම තියෙනවා. එතකොට දැන් උදාහරණයකට ගත්තොත් ඒක මෙහෙමයි. දැන් කවුරු හරි ඔබෙන් අහනවා ඩවුන් ටවුන් එකට යන්නේ කොහොමද කියලා. නේද? එතකොට ඔබ පාර කියලා දෙනව නම් යමෙකුට ඔබ බුද්ධිමත් කෙනෙක් නම් ඉස්සෙල්ලාම පාර කියලා දෙන්න කලින් අහනවා. මොකක්ද අහන්නේ? ඔයා ඉන්නේ මොන පැත්තේද කියලා. එහෙම ඔයා ඉන්නේ මොන පැත්තේද කියලා අහලා ඒ පැත්තට ළඟ පාර තමයි කියලා දෙන්න. ඒත් දැන් ඩවුන් ටවුන් එකට යන්නේ එකම පාරද තියෙන්නේ? නෑ, පාරවල් ගොඩාක් තියෙනවා. ආනේ මොන පාරෙන් ගියත් ඩවුන් ටවුන් එකට යන්න පුළුවන් වගේ. ඒ වගේම මේ අදාළ පුද්ගලයෝ ඉන්න පැත්තේ තියෙන පාර කිව්වොත් එයාට ඒ පාරේ යන එක ලේසියි වගේ. බුදුරජාණන් වහන්සේ නිවන් දැකීම සඳහා එක එක කෙනාට එක එක ක්‍රම කියලා දීලා. ඔයාට පුළුවන් සතර සතිපට්ඨානේ දියුණු කරලා නිවන් දකින්න. ඔයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන්න පුළුවන්. ඔයාට ඉන්ද්‍රිය ධර්ම දියුණු කරලා නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ තේරුම් අරගෙන උන්වහන්සේට මඟ පෙන්වනවා. එතකොට ඔයාට දන්නවා අපේ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේට තියෙනවා අනෙකුත් ශ්‍රාවකයන්ට නැති බුදුරජාණන් වහන්සේට පමණක් අනන්‍ය වූ ඥාන කීයක් තියෙනවා? ඥාන හයක් තියෙනවා. ඒ හයට අපි කියනවා ෂඩ් අසාධාරණ ඥාන කියලා. ඒ ෂඩ් අසාධාරණ ඥාන වලින් දෙකක් තියෙනවා. පළවෙනි එක ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය, දෙවෙනි එක ආසයානුසේ ඥානය. පරෝ කියන එක කියන්නේ අනිත්‍යයගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙච්ච ආකාරය දකින්න පුළුවන්. ආසයානුසේ කියලා කියන්නේ එක එක්කෙනාගේ හිත්වල තියෙන ආසය කියන්නේ අදහස්. අනුසය කියලා කියන්නේ යට ගැහිලා තියෙන කෙලෙස්. එතකොට ආන්න ඒ සියල්ල දකින්න පුළුවන් හැකියාව බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ දැකල තමයි බුදුහාමුදුරුව එක එක්කෙනාට ධර්මය දේශනා කරන්නේ. ඒ අනුව අද මම ඔබට කියලා දෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට මෛත්‍රී භාවනාව කරන හැටි. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව කළ නිවන් දකින්න පුළුවන්. ඒ නිවන් දකින්න නම් ඒ ඉන්ද්‍රිය ධර්ම පහම වැඩෙන විදිහට ඒක කරන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ මොකක්ද? පාලි වචනයක් තියෙනවා ඉන්ද්‍ර කියලා. ඉන්ද්‍ර කියන්නේ ප්‍රමුඛයා කියන එකයි. එතකොට අපේ හිතේ ප්‍රමුඛ වශයෙන් යෙදෙන කුසල සිතිවිලි පහක් තියෙනවා.
ආන්නේ කුසල සිතිවිලි පහට ධර්මයේ දීලා තියෙන වචනයක් ඉන්ද්‍රිය ධර්ම කියලා. එතකොට එහෙම ඉන්ද්‍රිය ධර්ම පහයි. ඒ තමයි සද්ධින්ද්‍රිය, විරිඉන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය කියලා කියන්නේ. මෙන්න මේ කියන ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙන විදියට යම් කිසි කෙනෙක් ඕනෑම කුසලයක් පුරුදු කළොත්, මෛත්‍රිය විතරක් නෙවෙයි අනිත් අනිත් පුළුවන්, අසුභය පුළුවන්, මරණානුසතිය පුළුවන්, බුද්ධානුසතිය පුළුවන්, ඕනම කුසල අරමුණු භාවනාවක් පුරුදු කළොත් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදියට ඒ තුල යාට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක ඔන්න අපි පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ. එතකොට ඉස්සෙල්ලාම ඉතාම කෙටියෙන් සරලව ඉන්ද්‍රිය ධර්ම පහ මම විස්තර කරන්නම්. ඒවා පැය ගණන් කියන්න තියෙන මාතෘ කරුණු කියන්න තියෙන මාතෘකා, නමුත් සීමිත කාලය නිසා අපි කෙටියෙන් හඳුනා ගමු. පළවෙනි එක තමයි සද්ධින්ද්‍රිය. සද්ධින්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? සද්ධා කියලා වචනයක් තියෙනවා. ධා කියන ධාතුව අර්ථවත් කරන්නේ දරාගෙන ඉන්නවා කියන එක. ධා කියලා කියන්නේ දරාගෙන ඉන්නවා. මොකද්ද දරාගෙන ඉන්නේ? ශ්‍රද් කියලා කියන්නේ විශ්වාසය. විශ්වාසය දරාගෙන ඉන්න ස්වභාවයට කියන වචනේ තමයි සද්ධා කියලා. එතකොට කුමක් පිළිබඳව විශ්වාසයද දරාගෙන ඉන්නේ? බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව විශ්වාසය දරාගෙන ඉන්න ස්වභාවයට තමයි ශ්‍රද්ධා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ පිළි අරගන්න බුදුහාමුදුරු සියලු කෙලෙසුන් නසලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන ඒ බුද්ධත්වයේ පිළිගන්න ස්වභාවය තමයි ශ්‍රද්ධාව. ඊළඟට උන්වහන්සේගේ ධර්මය අනුගමනය කිරීම තුළින් නිවන් දකින්න පුළුවන් කියලා පිළිගන්න ස්වභාවය තමයි ශ්‍රද්ධාව. ඒ ධර්මය අනුගමනය කරලා නිවන් දැක්ක පිරිසක් ඉන්නවා, ඒ තමයි ආර්ය මහා සංඝ රත්නය කියලා පිළිගන්න ස්වභාවය තමයි ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව කියලා දැන් ගොඩක් අය අද කාලේ කියන්නේ මොකක්ද? දකින්න දකින්න වැටි වැටි වඳිනවනම් හරි ශ්‍රද්ධාවන්තයි අනේයා කියලා එහෙම කියන ස්වභාවයක් තියෙනවා නේද? ඉතින් ඒක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ තුල තියෙන මේ අපූර්වත්වය ගැන හිතලා නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ තුල තියෙන යම් යම් ප්‍රාතිහාර්ය ගුණ තියෙනවා. සමහරු ඒව ඉස්මතු කරලා බුදුහාමුදුරු කෙරෙහි පැහැදීම ඇති කරවන්න හදනවා. දැන් ඔය මං අහලා තියෙන සමහර හාමුදුරු බණට කියනවා බුදුහාමුදුරු පිණ්ඩපාත යන්න හිතලා ඉවර වෙලා පාත්‍රේ කොයි කියලා හොයනකොට පාත්‍රේ කෙලින්ම අතට එනවලු. ඒක මැජික් කාරෙක් වගේ නේද? එතකොට නිකන් නේද? ඊළඟට කොහේ හරි එළියට යන්න හදනකොටම ගෙවල් වල තියෙන බිර එහෙම වාදනය වෙනවලු. තූර්ය භාණ්ඩ කොහොම වාදනය වෙනව. ඔහොම වුණොත් ඉතින් බුදුහාමුදුරන්ට මේ වගේ රටක ඇවිල්ලා එළියට යන්න හම්බ වෙන්නේ නැහැ නේද? ඉතින් කම්ප්ලීට් කරා හැමෝම මොකද්ද මේ ගෙදර තියෙන වාදන වාදනේ ඉබේ වාදනේ වෙනවා කියලා. ඉතින් ඒ වාගේ දේවල් කියලා නෙමෙයි මිනිස්සුන් පහදවන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ උතුම් ගුණ විශේෂයෙන්ම සර්වඥතා ඥානය වැනි ඒ මහා ප්‍රඥාව ඉස්මතු කරගෙන තමයි බුදුහාමුදුරු කෙරෙහි පහදවීම ඇති කරන්න ඕන. ඉතින් පින්වත්නි, ශ්‍රද්ධාව කියන එකට වන බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ මහා සංඝ රත්නේ කෙරෙහි ඒ ඇති කරගන්න කරුණු අවබෝධයෙන් ඇති කරගන්න පැහැදීම ප්‍රසාදය දරාගෙන ඉන්න ස්වභාවය තමයි ශ්‍රද්ධා කියන්නේ. තව ගොඩාක් කරුණු තියෙනවා, මම ඉතාම සරලව මේ කිව්වේ. එතකොට ඒ ශ්‍රද්ධාව යමිකුගේ හිතේ ප්‍රමුඛව ක්‍රියාත්මක වෙනවා නම් අන්න අපි කියනවා සද්ධින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඊළඟට විරිඉන්ද්‍රිය. වීරය කියලා කියන්නේ අර පළවෙනි දවසේ බණේදී මම කියපු විදිහට සතර සම්‍යක් ප්‍රධාන වීරය.
Nupanna kusal nupadavagini inna api vayam karandona. Upanna kusal prahane karanna api utsaha karandona. Nupan kusal upadavagannu utsaha karandona. Upan kusal wedi diyunu karagannu utsaha karandona. Dan udaharanayakata gattot mehemayi. Dan ada api kiyala denna hadanne mokadda? Maitriyane. Kiyanna balanna maitri bhavanaven api nathi karanna utsaha karana pradhanama akusalaya mokadda? Dveshayane, tarahane. Etara taraha kiyanne akusalaya, maitriya kiyanne kusalaya. Dan kohomada me deka athare api satara samya pradhana veera yoda ganne? Dan satara samya pradhana veera palaweni eka tamai nupan akusala nupadawima. Etara dan me deka athare akusalaya mokadda? Dveshaya neda? Taraha. Hite athi wechcha nathi taraha. Ati upadini nathi tiyaganna utsaha karana eka anna palaweni veere deka mokadda hita athule kakaremin tiyana veerayak tiyana me tarahak tiyana dveshayak tiyana ehema naththam e taraha palane karaganna beruwa api dveshayen banina gahana randu wenawa anna eka kiyana upan dveshaya kiyala etora api eka mokadda karanna ona eka prahanaya karaganna veere karanna ona. එතකොට අකුසල පැත්තෙන් දෙකක් තියෙනවා. නූපන් ද්වේෂය නූපදවගෙන ඉන්න වීරය කරනවා. උපන් ද්වේෂය ප්‍රහාණය කරන්න වීරය කරනවා. එතන කුසල පැත්තේ වීරය දෙක මොකද්ද? ඒ තමයි නූපන් මෛත්‍රිය උපදවා ගන්න වීරය කරනවා. නූපන් මෛත්‍රිය උපදව ගන්න මොකෙන්ද? භාවනාවේ. භාවනා කරලා තමයි අපි මෛත්‍රී සිතිවිලි ඩෙවලොප් කරන්නේ වැඩි දියුණු කරගන්නේ හිත තුළ. ඊට පස්සේ උපන් මෛත්‍රිය උපන් කුසලයේ වැඩි දියුණු කරගන්නවා කියලා කියන්නේ ඒක වැඩි දියුණු කරලා ආරක්ෂා කරගන්නවා. තව දුරටත් අර අදාළ ඉලක්කය සාක්ෂාත් කරගන්න තුරාවටම මෛත්‍රී භාවනාව අතහරින්න තු පුරුදු කරනවා. ආන්න ඒක තමයි දෙව මයි කුසල පැත්තෙන් ගත්තොත් එවැනි අවස්ථාව. ඒතර ඔය කියන වීරය හතර පුරුදු කරන එක තමයි මෙතන විරි ඉන්ද්‍රිය කියන්නේ. ඊළඟට සති ඉන්ද්‍රිය. සති කියලා කියන්නේ සිහිය. සිහිය කියන්නේ අදාළ කුසල අරමුණේ සිත රඳවා තබා ගන්න ස්වභාවය තමයි එතන සිහිය කියන්නේ. සති ඉන්ද්‍රිය. සමාධින්ද්‍රිය කියලා කියන්නේ ඊළඟ එක සමාධිය කියන්නේ කුසල අරමුණෙහි හිත වෙනස් කරන්නේ නැතුව ඒ තුලම රඳවා තබා ගන්න ස්වභාවය කුසල සිතේ එකඟ කරන ස්වභාවය කුසල චිත්තස් ඒකාග්‍රතා සමාධිය කියලා කියනවා. ඊළඟට පඤ්ඤින්ද්‍රිය. පඤ්ඤින්ද්‍රිය කියලා කියන්නේ එතන විදර්ශනාව තනි කරම ප්‍රඥාව ඇතිවීම නැතිවීම දකින නුවණ සරලව කිව්වොත් ඔන්න ඔය කාරණා පහට තමයි අපි ඉන්ද්‍රිය ධර්ම පහ කියන්නේ. ඒතර දැන් අද අපි උගන්වන්නේ ඔය ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට කොහොමද මෛත්‍රී කරන්නේ කියලා. පින්නතුනි අපි දැනගන්න ඕන එකක් තියෙනේ තමයි ඕනම භාවනාවක් කරනකොට මෛත්‍රී භාවනාව විතර නෙවෙයි ඕනම භාවනාවක් කරනකොට ප්‍රධානව දියුණු වෙන ඉන්ද්‍රිය ධර්ම දෙකක් තියෙනවා. ඒ තමයි සතියයි වීරය. සතියයි වීරය නැතුව භාවනා කරන්න බෑ කාටවත්. සතිය කියන්නේ අදාළ භාවනාව සිහි කරන ගතිය. වීරය කියන්නේ හිත වෙන අරමුණු වලට යන්න නොදී අකුසල් වලට යන්න නොදී කුසලයේම රඳවා තියාගන්න ස්වභාවය. ඉතින් මේ ස්වභාව දෙක නැතුව අපිට භාවනා කරන්න බෑ. ඒතර මෛත්‍රී භාවනා කරනකොටත් ඒ ඉන්ද්‍රිය ධර්ම දෙක નિરાයාසෙම වැඩෙනවා. දැන් මට කියන්න කොහොමද මෛත්‍රී භාවනාව කරලා ශ්‍රද්ධාව දියුනු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ප්‍රසාදය ඇති වෙන්නේ කොහොමද? මෛත්‍රී කරලා. දැන් ඔය අත සාම්ප්‍රදායිකව මෛත්‍රී භාවනා කරන්න පුරුදු වෙලා තියෙන කොහොමද? මම සුවපත් වෙමා, නිදුක් වෙමා, නිරෝගී වෙමා, සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කොහොම කියලානේ? නේද? දැන් එහෙම කිව්ව කියලා කොහොමද ශ්‍රද්ධාව දිනුවෙන්නේ? ආ එතකොට ඒක අපි හොඳින් තේරුම් අරගෙන පුරුදු කරන්න ඕන. ඒක එක භාවන ශ්‍රද්ධාව දියුණු වෙන විදිහට භාවනා කරන එක එකක්.
දැන් බුදුහාමුදුරු ඇයි අපිට මෛත්‍රී කරන්න කියලා කිව්වේ? මූලිකව ගත්තොත් අපේ හිතේ තියෙන තරහ නැති කරගන්න. මෙත්තා භික්කවේ භාවේ තබ්බා දෝසස්ස පහනාය. මහණෙනි ද්වේෂය නැති කරගන්න මෛත්‍රී කරන්න කියලා. එතකොට දැන් කාත් එක්ක හරි තරහක් ආවොත් ඒ තරහ නැති කරගන්න කොහොමද අපි මෛත්‍රී කරන්නේ? දැන් හිතන්න මෙහෙම අද දවසේ හරි කොයි වෙලාවක හරි ඔයත් අන්න කවුරු හරි බැනගෙන එනවා. ගහන්න එනවා, රණ්ඩු වෙන්න එනවා. කිසි වරදක් කරන්නේ නැතුව ගහගන්න රණ්ඩු වෙන්න එද්දී සමහර වෙලට ඔබට කේන්තියන්න පුළුවන් එයත් එක්ක. මං කිසිම වරදක් කරන්නේ නැතුව මේ මිනිස්සු මට නිරපරාදි බනිනවා කියලා. නේද? එතකොට ඒකත් එක්ක තරහා ඉන්න පුළුවන්. දැන් ඒ තරහ කොහොමද නැති කරගන්නේ? එතකොට අපි අහලා තියෙන තරහ නැති කරගන්න නම් මොකද කරන්න ඕ? මෛත්‍රී කරන්න ඕ. දැන් කොහොමද එතන මෛත්‍රී කරන්නේ? දැන් ඕන මතක් වෙනවා දැන් මෙයා බනිනවා. ඒ බනිනකොට වැරදක් කරන්නේ නැතුව මට නිකන් බැනුම් අහන්න උනා කියලා අපිට තරහ යනවා. තරහ ආපු බව මතක් වෙනවා. තරහ නැති කරගන්න නම් මෛත්‍රී කරන්නයි කියලා අහලා තියෙනවා. දැන් ඉතින් අපි මෛත්‍රී කරනවා. කොහොමද? අර බනින මිනිහට කියනවා "ඔහො පොඩ්ඩයින් පොඩ්ඩයින්" කියලා. "මා මෙන්ම සියලු සත්ත්ව සූපත් දෙත්වා" කියනවා. එහෙම කරන්න පුළුවන්. එහෙම කරා කියලා යනවද? නෑ. සමහරට ඒක අරමනුසයට තවත් තරහ යන්න හේතුවක් වෙන්න පුළුවන්. නේද? එහෙනම් අපි තීරුම් ගන්න ඕන සමාධිය වඩන විදියට මෛත්‍රී කරන එක එක ක්‍රමයක්. ද්වේෂය නැති වෙන විදිහට මෛත්‍රී කරන එක තව ක්‍රමයක්. අර ද්වේෂය නැති කරන විදිහට මෛත්‍රී කිරීම තුළ තමයි ශ්‍රද්ධාව වැඩෙන්නේ. ඇයි? තමන්ගේ හිතේ තිබිච්ච ශ්‍රද්ධාව ද්වේෂය නැති කරන විදිහට පුරුදු කිරීම තුළ අර ශ්‍රද්ධාව වැඩි වෙනවා. අනේ බුදුහාමුදුරුවෝ කියලා දීපු විදිහට මම මෛත්‍රී කරපු හින්දා මගේ තරහ ඒ වෙලාවෙම නැති වෙලා ගියානි, යටපත් වෙලා ගියානි කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මේ අනුගමනය කළේ. දැන් අපිට කිසියම් ලෙඩක් ඇති වෙනවා. ලෙඩේ අමාරු දරා ගන්න බැරුව අපි ડોක්ටර් කෙනෙක් හම් වෙන්න යනවා. ડોක්ටර් අපිව හොඳට පරීක්ෂා කරලා බලල ඉවර වෙලා බෙහෙත් දෙනවා. අපි ඒ බෙහෙත පාවිච්චි කරපු ගමන් ලෙඩේ සනීප වෙනවා. ඒ සනීප වෙච්ච ගමන්ම අපිට ලොකු පැහැදීමක් ඇති වෙනවා. කා කරේවිද? ඒ වෛද්‍යවරයා කරේ නේද? ආන්න ඒ වාගේ තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ක්‍රමය අනුගමනය කිරීම තුල අපේ හිතේ ද්වේෂය යටපත් වුණා නම් ඒ යටපත් වීම තුල අපිට ඇති වෙන්නේ බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධාව. එතකොට අන්න ඒ ශ්‍රද්ධාව ඇති වෙන විදිහට මෛත්‍රී කරන්න ඉගෙන ගන්න ඕන. එහෙනම් කොහොමද කාත් එක්ක හරි තරහක් ඇති වුණොත් ඒ තරහ නැති කරගන්නේ? තරහ නැති කරගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ක්‍රම කීයක්ද? පහක් කියලා තියෙනවා. අනු මතක තියාගන්න. තරහ කියන්නේ ලෙඩක් නම් ඒ ලෙඩේට අවශ්‍ය ටැබ්ලට්ස් ටික දෙන්නේ මම මේ. බෙහෙත් ටික දෙන්නේ. එතකොට පළවෙනි ටැබ්ලට් එක අරගෙන බලන්න. හරි නැත්නම් ඩෝස් එක පොඩ්ඩක් වැඩි කරලා ගන්න. එහෙමත් නැත්නම් දෙවෙනි එක ට්‍රයි කරන්න. ඔය විදිහට මේ බෙහෙත් ටික හරියට පාවිච්චි කරොත් ලෙඩේ නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්. මොකද්ද මේ බෙහෙත් පහ? බුදුහාඳුරෝ දේශනා කරනවා කාත් එක්ක හරි තරහ ගියොත් පළවෙනි කාරණය තමයි මෙත්තා භික්කවේ තස්මින් පුද්ගලී උපජ්ජිතප්පු. ආන්න තරහ ගිය කෙනා කෙරෙහි එසැනින්ම උපදව ගන්න. මොකද්ද උපදව ගන්න කිව්වේ? මෛත්‍රිය. මොකද මෛත්‍රිය කියන්නේ? මෛත්‍රිය කියන්නේ මොකද්ද එතන? මිතුරුකම, මිත්‍රත්වය, ෆ්‍රෙන්ඩ්ලිනස්. දැන් කාත් එක්ක හරි යාළු වෙන්න ඕන නම් ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන? ලකි මහත්තයා කියන්නේ බලන්න. කාත් එක්ක හරි යාළු වෙන්න ඕන නම් ඉස්සෙල්ලම කරන්න ඕන දේ මොකක්ද? හිනා වෙන්න. තව කියන්න බලන්න. හිනා වෙන්නත් හිතෙන්න ඕන. නිකම් හිනා වෙන්න බැරිනේ. කාත් එක්ක හරි යාළු වෙන්න ඕන නම් යාළු වෙලා නැහැ වගේ නින්නේ නිකන්.
ඔව් කාත් එක්ක හරි යාළු වෙන්න නම් අපි අගයන හොඳක් එයාගෙන් දකින්න ඕන නේද එක්ක එයාගේ රුව හොඳ වෙන්න ඕන එයාගේ හඬ හොඳ වෙන්න ඕන වැඩ හොඳ වෙන්න ඕන එයා උගත් වෙන්න ඕන නේද එහෙම නැත්නම් සල්ලි තියනවා කියලා හරි දැනෙන්න ඕන ඒකනේ ඔය ලංකාවේ සමහර ළමයි ඉස්කෝලේ යන වෙලාවට හෙල්මට් අතේ දාගෙන බස් එකේ යන්නේ නේද ඉතින් අන්න ඒ වගේ ඒක තමයි සල්ලි තියෙන බව පෙන්නන්න ඉතින් කිසියම් හොඳක් දැක්කොත් තමයි යාළු වෙන්න හිතේ ද තරහ යන්නේ මොකක් වුණා තරහ යන්නේ නරක දැක්කහම අපි අකමැති දෙයක් කිව්වොත් අපි අකමැති දෙයක් කරොත් නේද අන්න ඉතින්ද අපේ තරහ යන බුදුහාඳුර දේශනා කරන ඒ වෙලාවේදී මොකද කරන්න ඕන තග්ගාල ශනිකව එයාගේ හොඳ පැත්තක් හිතන්න මොකද එයාගේ නරක දැකලා අපේ හිතේ නිතරම ඇති උනේ ඒකෙන් හානි වෙන්නේ අපිට ඒ නිසා මොකද කරන්න ඕන පුළුවන් තරම් ඉක්මනට එයාගේ හොඳක් බලන්න හරියට උදාහරණයකින් කියනවා බැලු බැල්මකට කිලිටියට පේන රෙදි ගුලියක කොහේ හරි කිලිටි නැති තැනක් හොයනවා වගේ කවුරු හරි කෙනෙක් ඒ රෙදි ගුලිය දිගේ ඇරර එහාට මෙහාට පෙරල පෙරල කිලිටි වෙච්ච නැති තැනක් හොයනවා වගේ බැලු බැල්මට කෙනෙකුගේ නරකක් වෙනුණත් එයාගේ සැඟවිච්ච හොඳ තියෙන්න පුළුවන් ආන්නේම හොඳ හොයන්න ඕන ඒ හොඳ හොයනකොට හොඳ ඉස්මතු වෙනකොට නරක යට වෙලා තුනී වෙලා යන අන්න තරහය වෙලෙම පාලනය වෙනවා අනේ මේ ක්‍රමයේ කිව්වේ බුදුහාමුදුරුවනේ කියලා බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවත් වැඩි වෙනවා මම ඔය අලව්ව භාවනා මධ්‍යස්ථානයේ නීවාසික භාවනා පුහුණුවකදී මේ ක්‍රමය ඒ යෝගීන්ට කියලා දුන්නා ඒ භාවනා වැඩසටහනට ඇවිල්ලා හිටිය මහත්මෙන් කවුරුදු 74ක විතර වයස මහත්මෙන් ඉතින් මම එයාටත් කිව්වා තරහ පාලනය කරගන්න මෙන්න මේ ක්‍රමය යොදන්න කියලා ඒ තාම මම පොඩි අභ්‍යාසයක් දුන්නා ඔය ඇත්තන්ගේ දැනට හිත අමනාපකම් වෙලා තියෙන තරහ වෙලා ඉන්න කවුරු හරි හිතට අරගෙන එයාගේ හොඳක් හිතන්න කියලා. ඉතින් එහෙම කළා මං නිහඬව කටින් භාවනා කරන්න දුන්නා. ටික වෙලාවක් යනකොට මං දකිනවා අර මහත්තයාගේ මේ කම්බුල් දෙක හෙල්ලෙනවා. එහෙනම් කම්බුල් දෙක හෙල්ලිලා චුට්ටි වෙලාවක් යනකොට කඳුළු කඩා වැටුණා. රතු වෙලා කඳුළු කඩා වැටුණා. පස්සේ මම භාවනා ඉවර වෙලා විවේකයෙන් කමටහන් සුද්ධ කරන වෙලාවේදී මං ඇහුවා මං දැක්කවා මේ විදිහට ඉන්නවා ඇයි එහෙම වුනේ කියලා. පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේ කිව්ව විදිහටම මම අමනාපයෙන් ඉන්න කෙනෙක් හිතට අරගත්තා. ඒ වෙන කවුරුවත් නෙවෙයි නෝනා. ඉතින් නෝනාත් එක්ක භාවනා කරන්න ඇවිල්ලා තියෙන ත්‍රණ්ඩු වෙලා. ඊට පස්සේ දැන් මෙයා අර්ථ අර හොඳ හිතන්න කියලා කිව්වනේ. හොඳ හිතනකොට මහා ගුණ කන්දරාවක් මෙයාට මතක් වෙන්න අරගෙන. මෙච්චර දේවල් හොඳ දේවල් මතක් වෙනවා. ඊට පස්සේ එයාගේම දුර්වලකම යාට දැරින දුක හිතලා අනේ මෙච්චර ගුණවන්ත මිනිසෙක් මේ එක දුර්වල එක වරද්දක් අල්ලගෙන මම මේ ගැටෙන්නේ කියලා ඇතිවෙච්ච කම්පණීර තමයි අඬල තියෙන්නේ. ආන්න බලන්න. ඒ වගේ අපි බැලු බැල්මට එක එක්කෙනාගේ අඩුපාඩු ගැන හිතුවට ඒ පුද්ගලයන් තුළ නොපෙනෙන ಗುಣ නොපෙනෙන හොඳ ඕන තරම් තියෙනවා. ආන්නේ හොඳට ඉස්මතු කරලා ගන්න ඕන. එතකොට ඉසැනින්ම අපේ තරහ පාලනය වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ තරහ පාලනය වීම තුළ ඇති වෙන මානසික සුවය ලබා දෙන්න මඟ පෙන්වුවේ බුදුහාමුදුරුවෝයි කියලා උන්වහන්සේ කරේ පැහැදිලිම ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා. පොඩි ප්‍රශ්නේ. එතනදී එතන ඒ සිද්ධිය වෙලානේ දැන් ශනිකවම තරහ ඇති වුණාම ඒ වෙලාවට ඉතින් ಗುಣ හිතන්න හරි අමාරුයි නේ හාමුදුරනේ. ඒ වෙලාවට දැන් එතකොට ඔය උපාසක මහත්තයා ගෙදර ඉඳලා මධ්‍යස්ථානෙට ඇවිල්ලා ටිකක් කියලා ගියාට පස්සේ ඒ මොහොතේ මේ තරහක් ආවා. ඒ මොහොතේ හිතන්න ඕන. ඒ කියන්නේ දැන් අමාරුයි කියන කොහොමද ඉතින් අමාරුයි තමයි තරහ ගන්නකොට වැඩි හිතෙන. මෛත්‍රී කරන එක ලේසි නෑ තමයි. අමාරුයි හරි කරන්න ඕන. ඒ කියන්නේ දැන්
අපිට උවමනාව තියෙන්න ඕන අපේ හිතේ තියෙන තරහ නැති කරගන්න. ඒ තරහ වැඩි කරගන්න, තරහ පෝෂණය කරන්න, ඒ කියන්නේ ආයිරායි හිතන එක බොහොම ලේසි වෙන්න පුළුවන්. කොහොමත් කුසලයකට හිත නැඹුරු කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. අපේ හිත නිතරම අකුසලයටනේ වැඩි වෙන්න යන්නේ. මානසං පාප සම්නින්නම් කියලානේ ධර්මයේ දක්වන්නේ. ඉතින් එහෙම අකුසලයට තරහට ඇදිලා යන හිතක් කුසලයට මෛත්‍රියට යොමු කරනවා කියන එකම ආයාසින් කරන්න ඕන එකක්. අමාරුවෙන් කරන්න ඕන එකක්. ඉතින් හිත හදාගන්න අවංක උවමනාව තියනවා නම් අමාරුවෙන් හරි අරයගේ හොඳක් හිතන්න වෙනවා. එහෙම හොඳ හිතලා ඒක හිතෙන්නේ නැත්තම් හිතන්න දැන් හාමුදුරුවෝ කියන හොඳ හිතන්න කියලා මට නම් ඒක හොඳක් මතක් වෙන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් නේද? තව ඔප්ෂන් එකක් තියෙනවා ඒකට. බුදුහාඳුරෝ දේශනා කරනවා මොකද කරන්නේ? එහෙනම් කරුණා භික්ඛවේ තස්මින් පුද්ගලෙ උපජ්ජිතප්පෝ. මේ මිනිස්යාට කරුණාව ඇති කරගන්න. දැන් මෛත්‍රියෙන් හොඳ මතක් වෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒතර කරුණාව ඇති කරගන්න. කරුණාව කියන්නේ මොකක්ද? කරුණාව කියන්නේ පරදුක්ඛී සති සාධූණං හදේ කම්පනං කරෝති इति කරුණා. කෙනෙක් දුකටපත් වුණාම අසරණ වුණාම පිලිසරණ වෙන අදහස. එතකොට දැන් කවුරු හරි අපිට බැනගෙන එනවා, රණ්ඩු වෙන්න එනවා, ගහගන්න එනවා, ද්වේෂය මුදා හරිනවා. දැන් අපිට කියනවා බුදුහාමුදුරයාට කරුණාවන්ත වෙන්න කියලා. සමහරවිට මේ මනුස්ස අපිට ගහලත් එක්ක අපි ගුටි කාලේ යාට කරුණාවක් දක්වන්න. මොකද මේ කතාව? එතකොට ඒක බොහොම දාර්ශනික කතාවක්. ඇයි ඒ? දැන් බලන්න කවුරු හරි දෙන්නෙක් ගහ ගන්නවා. එක්කෙනෙක් හොඳටම ගුටි කනවා, අනිත් එක්කෙනා හොඳටම ගහනවා. එතන හැබැයි දක්ෂයා කවුද? ගහන එක්කෙනාද ඉවසගෙන ඉන්න එක්කෙනාද? ඉවසගෙන එක්කෙනා. නේද? අර ගහන එක්කෙනා, රණ්ඩු වෙන එක්කෙනා, පැටලෙන ද්වේෂය අවුස ගන්න එක්කෙනා හරිම අදක්ෂයි. ඇයි? තමන්ගේ ආවේග තමන්ට පාලනය කරගන්න බැරි නම් එයා සැබෑ අසරණෙක්. ආන් එයා දිහා අසරණෙක් දිහා බලන තාලෙට බලන්න කියනවා. හොඳ කරගන්න බැරි ලෙඩක් හැදිච්ච පුද්ගලයෙක් දිහා අපි බලනවා. දැන් ලෙඩෙක් බලන්න ගියාම කැන්සර් එකක් හැදිලා තියෙන කෙනෙකුට බෙහෙත් කරත් වැඩක් නැහැ, තව ටිකකින් මැරෙනවා කියලා අපි හොඳටම දන්නවනම් අපිට කරන්න තියෙන්නේ එකම දේ සානුකම්පිතව එයා දිහා බලාගෙන ඉන්න එක විතරයි. ආන්න ඒ වගේ කරුණාසිතක් ඇති කරගන්න. අනේ මේ දුර්වල මිනිස්සයා මේ විදිහට දුර්වල ලක්ෂණ ඉස්මතු කරාට මම දුර්වල වෙන්න හොඳ නැහැ, මම මගේ මානසිකත්වය කෙලස ගන්න හොඳ නැහැ කියලා අර ධර්මානුකූලව හිතන්න පුරුදු වෙනාට ඒ මානසිකත්වය ඇති. එහෙම හිතෙනවා මෙයා එහෙම කරාට මම එහෙම කරන්නේ නැහැ. ඔන්නම් ඔකට හිතන්න ඔයාලට පොඩි හිතන්න කවි පද දෙකක් කියලා දෙන්න. කියන්නේ අන්න ඔය කිව්ව තවත් දැනුම් ගන්න. මොකද්ද කවි පද දෙක? බල්ලා බලු කමට කෑවට මගේ කකුල, මං කනවාද බල්ලාගේ බලු කකුල. ඔක කියන්නේ කිව්ව තවත් පිට ගන්න නේද? අන්න ඒ වාගේ මේ මිනිස්සු දුර්වල වුණාට මං එහෙම දුර්වල යන්න වෙන්නේ නැහැ. මෙයාල ගැටෙන්න આવට මං ගැටෙන්නේ යන්නේ නැහැ කියලා ඒ කරුණාව ඇති කරගන්න. කරුණාව ඇති කරගත්තත් බැන්නම් ආයි මතක් වෙනවා නම් මේ තරහ යන්නේ නේක. එතකොට මොකද කරන්න ඕන? තුන්වෙනි එක හිතන්න ඕන. ඒ මොකද්ද? උපේක්ඛා භික්ඛවේ තස්මින් පුද්ගලී උපාජිතාපි. උපේක්ෂාව දිනු කරා. උපේක්ෂාව කියන්නේ මොකක්ද? මධ්‍යස්ථතාවය. ඕනම ප්‍රශ්නයකින් දුක වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද්ද ප්‍රධාන හේතුව? ඒක පුද්ගලික කරගත්තේ නේද? මටමමයි බනින්නේ කියලා හිතුවාම දුක වැඩි. මට විතරක් නෙවෙයි අරල්ලපු ගෙදර මිනිස්සුත් හැමදාම මෙරුන් අහනවා කියලා. එහෙම හිතනකොට පොඩ්ඩක් අන්න දුක අඩු වෙලා යනවා නේද? ඒ විදිහට නත්ති ලෝකේ අනින්දිතෝ, මේ ලෝකේ නින්දා නොලබන පුද්ගලයෝ නෑ. හොඳ කළත් බනිනවා, නරක කළත් බනිනවා. ඒක තමයි ලෝකේ හැටි. බුදුහාමුදුරුවෝ පවා මොන තරම් දොස් ඇහුවද, බැනුම් ඇහුවද, සිහිනකින්වත් වරදක් කරන්නේ නැති බුදුහාමුදුරන්ටත් බැනුම් අහන්න වුණා නම් මං වගේ කෙනෙක්ට බැනුම් අහන්න වෙන එක අරුමයක් නෙවෙයිනේ. අන්න ඒ විදිහට මධ්‍යස්ථතාවය ඇති කරගන්න. ඒතර සමබර වුණාම අර දුක
තරහ වේදනාව අඩු වෙලා යනවා. ඒකට තමයි උපේක්ෂාව දිනු කරන්න කියලා කියන්නේ. එහෙමත් කරලා ආපහු ඔය ක්‍රම තුනම පාවිච්චි කරලා තව තව අර තරහ යන්න හේතු වෙන එක මතක් වෙනවා. එතකොට මොකද කරන්න ඕන? හතරවෙනි එක බුදුහාඳුර දේශනා කරේ අසති අමනසිකාරෝ භික්කවේ තස්මී භූගලි උපජිත. අසති සිහි කරන්න මේක. මානසිකාර අමනසිකාර මෙනෙහි කරන්න යන්නේ අවධානය වෙනස් කරන්න. දැන් ගෙදර ඉඳ ඇතුලේ ඉන්නකොට නම් බැනුම් ඇහුවේ නේද? එතෙට්ටම වෙලෙ ඉන්න එපා. මං වරදක් කරන්නේ නැතුව මම මොකටද ඒක එක්කිනාට සකන් වෙන්නේ? මං කොහෙවත් යන්නේ නැහැ මෙතනම ඉන්නවා කියලා. එහෙම ඉන්න ඕනේ නැහැ. හා ඔය සංග්‍රාම භූමියේ තියෙන උපක්‍රමශීලී මගහැරියාම් කියලා. පසුබෑම කියලා තියෙනවා. නේද? දැන් මේ මිනිහට කිව්වට වැඩක් නැහැ. කේන්ති ගිහිල්ලා රත් වෙලා ඉන්නේ. කොච්චර කිව්වත් වැටහෙන්නේ නැහැ. මං පස්සේ අල්ල ගන්නම් දුන්නා. මම මේක යාට කේන්තිය නිවුනට පස්සේ කියලා දෙනවා කියලා එතනින් උපක්‍රමශීලී මගහැර යන්න ඕක. ආනික වැදගත් වෙනවා. එතකොට වෙන වැඩක් කරන ඒ වෙලාවට ඕනනම් මොනවාද වැකියුම් කරනවා. අරගෙන වැකියුම් ක්ලීනර් එක අරගෙන. එහෙම නැත්නම් එළියට ගිහිල්ලා මිදුල අතු ගන්නවා. පොඩ ස්පීඩ් එක වැඩි වෙන්න පුළුවන්. නේද? හැබැයි එහෙම වුණා කියලා ආහනියක් වෙන්නේ නැහැ. ගැටීම් පැටලීම් වලට යන්නේ නැහැ. ආන්න. බුදුහාමුදුර බොහොම ලස්සන උදාහරණයක් කියනවා. දැන් ඔයත් මෙහි නිතර ඇවිදිනවනේ. නේද? උදේ පාන්දර ඇවිදිනකොට ඔය ජොගින් ට්‍රැක් එකේ කවුරු හම්බ වෙනවා තරහකාරයෙක්. මූණට වොලිච්ච වෙනවා. එතකොට මොකද කරන්නේ? හායි ගුඩ් මෝර්නින්ග් සෑහෙන කාලෙකින් දැක කියලා සුහදතා පෙන්නනවා. නෑ දැක්කේ නෑ විදියට අහක බලාගෙන යනවා නේද? බුදුහාමුදුර දන්න අපි ගන්න වැඩ. බුදුහාමුදුර දේශනා කරනවා තරහකාරයෙක් දැක්කාම අහක බලා ගන්නවා වගේ තරහ එන්නට හේතු වෙන අරමුණු හිතට ආවම ඒවට ප්‍රමුඛත්වය නොදී අවධානය සපයන්නේ නැතුව අවධානය වෙනස් කරන්න කියලා. අසති අමනසිකාර කියන්නේ ඒකයි. ආන්න ඒ ක්‍රමයෙන් උතර තරහ පාලනය කරගන්නවා. එතකොට එක ක්‍රමයක් නෙවෙයි දැන් ඕන තව ක්‍රම හතරෙම පාවිච්චි කරන්න ඕන. ඔය හතරෙම තරහ අඩු වෙන්නේ නැත්තම් අවසාන තුරුම්පුව මොකක්ද? ඒ තමයි කර්මයේ ස්වකීයත්වයේ හිතන. අන්තිමට හිතන මොකක්ද? මේක මගේ කර්මය. මම කාටවත් සිහිනකින්වත් වරදක් කරපු නැති බව ඇත්තයි මේ භවය තුල. නේද? අපි දන්නේ මේ භවය විතරයිනේ. හැබැයි මමත් ඔය වගේම තව කාට හරි නිකරුණී බැනලා ඇති සංසාරේ ගියාන්නේ. ඒ වෙයි ප්‍රතිඵල තමයි මම මේ විඳින්නේ දැන්. ආන්න මේ විදිහට සසරට දානවා. මං සසරදි කරපු කර්මවල විපාක තමයි නරකයෝ තමයි මම මේ විඳින්නේ කියලා හිතලා කල්පනා කරලා මේකට ප්‍රතිචාර දක්වන්න ගිහලා ආයි මන් රණ්ඩුවක පැටලුනොත් ගහ ගන්න ගියොත් බැන ගන්න ගියොත් ආයි ලබන ආත්මෙටත් මම තව කර්මයක් එකතු කරගත්ත වෙනවා. ඒ නිසා මේ කර්මය මෙතනින්ම නවත්තනවා කියලා දැඩි අදිෂ්ඨානයකින් අන්න අර තරහ මැඩ පවත්ව ගන්න දරාගෙන ඉන්න පාලනය කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔය කියන ක්‍රම පහ පාවිච්චි කරනකොට සෑහෙන දුරට ඔය තරහ තුනී කරගන්න පුළුවන්. ඉතින් එහෙම තුනී වී යාම තුළ ඒ ක්‍රම කියලා දුන්නේ බුදුහාමුදුරුවනේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒතර ඒ තමයි ශ්‍රද්ධාව වැඩෙන විදියට මෛත්‍රී කරන හැටි. ඒක බොහොම ප්‍රායෝගිකයි. ඒතර ශ්‍රද්ධාව වැඩෙන විදියට මෛත්‍රී කරනකොට ද්වේෂය තරහ වෙලෙම නැති වෙලා යනවා. ඊළඟට දැන් අපේ භාවනාවක් විදිහට අපි මෛත්‍රී කරනකොට අපේ මූලික ඉලක්කය තියෙන්නේ සමාධිය වැඩෙන විදිහට භාවනා කරන මෛත්‍රී කරන එක. සමාධිය කියල කියන්නේ සිතේ එකඟතාවය. ඒතර කුසල සිතක එකඟතාවය ඇති වෙන්නේ පින්වත්නි හිතන්න තියෙන ප්‍රමාණය අඩු වෙන තරමට. අපි ගොඩාක් හිතන ඒව වැඩි කරගත්තාම සමාධිය පිහිටන ගතිය කල් යනවා. ගොඩක් කාලය ගත වෙනවා. එනිසා හිතන්න තියෙන ප්‍රපාණි අඩු කර ගන්න ඕන මේ සමත භාවනාව කරන වෙලාවේ. එතකොට මෛත්‍රී සමතය තුලින් තමයි අපි සමාධිය දියුණු කරගන්නේ. ඒ සඳහා අපි මෛත්‍රී භාවනාව සමාධිය වැඩෙන විදිහට දියුණු කරනකොට කර්මස්ථාන වාක්‍ය යොදා ගන්නවා.
ඒ කර්මස්ථාන වාක්‍ය හරියට බැලුවොත් තියෙන්නේ හතරයි. ඒ පසුගාලීනෝ තමයි ගොඩක් අය මේකට එක එකව ඇඩ් කරගෙන තියෙන්නේ. නමුත් හරියට බැලුවොත් කර්මස්ථාන හතරයි තියෙන්නේ. එතකොට ඔන්න මතක තියාගන්න මේ කර්මස්ථාන හතර මුල් කරගෙන තමයි මෛත්‍රිය අපි පුරුදු කරන්නේ. මෛත්‍රී භාවනාවේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. කියන්න බලන්න දන්න අය මොකද කොටස් දෙක? එක මෛත්‍රිය වැඩි වීම, දෙක පැතිර වීම. මෛත්‍රිය වඩන්නේ කාටද? තමන්ට. පතුරුවන්නේ අනුන්ට. ඒතර මෛත්‍රිය තමන්ට වඩනකොට අර කර්මස්ථාන වාක්‍ය හතර අපි පාවිච්චි කරනවා. ඒක පාලියෙන් ඉස්සෙල්ල මම කියන්නම්. පළවෙනි වාක්‍ය තමයි අහං අවීරෝ හෝමි. දෙක අභ්‍යාපජ්ජෝ හෝමි. තුන අනීඝෝ හෝමි. හතර සුඛී අත්තානං පරිහරාමි. ඔන්න වාක්‍ය හතර මතක තියාගන්න. පාලියෙන් කරනකොට ටිකක් සමාධිය පිහිටනවා වැඩි. පුළුවන් තරම් ඒකටත් හුරු වෙන්න ඕන. හුරු නැති හින්දා සමාහට අමාරුවට දැනුනට ටිකක් හුරු වෙනකොට ඒක හරියනවා. එතකොට මේ කියන පාලි වාක්‍ය හතරි සිංහල තේරුම ගත්තොත් කොහොමද? අහං අවේරෝ හෝමි කියන්නේ මම වෛර නැත්තෙක් වෙමි. අභ්‍යාපජ්ජෝ හෝමි කියන්නේ තරහ නැත්තෙක් වෙමි. අනීඝෝ හෝමි කියන්නේ දුක් පීඩා නැත්තෙක් වෙමි. සුඛී අත්තානම් පරිහරාමි කියන්නේ සුවපත් වූ සිත ඇත්තෙක් වෙමි. ඔන්න ඔච්චරයි හිතන් තියෙන්නේ. හැබැයි සාම්ප්‍රදායික මෛත්‍රී භාවනාවේදී ඔබ පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ තමන්ට මෛත්‍රී කරනකොට කොහොමද? මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා කියලා එහෙම ප්‍රාර්ථනාවක් කරන්නේ. ඒක නරක නෑ. ප්‍රාර්ථනාව හොඳයි. හැබැයි ප්‍රාර්ථනාවට වඩා වැඩිය ප්‍රබලයි. මොකද්ද ප්‍රබල? අදිෂ්ඨානය. කියන බලන ප්‍රාර්ථනාවේ අදිෂ්ඨානය වෙනස මොකක්ද? සාමාන්‍යයෙන් අපි ප්‍රාර්ථනාවක් කරන්නේ ක්‍රියාවක අවසානයේද ආරම්භයේද? ප්‍රාර්ථනා කරන්නේ අවසානයේ. මේ ක්‍රියාවේ බලයෙන් මෙහෙම වේවා කියලා. එහෙමනේ. අදිෂ්ඨාන කරන්නේ ක්‍රියාවේ ආරම්භයේ. නේද? ආරම්භයේ කරන අදිෂ්ඨානය හරි ප්‍රබලයි. ඒත් අදිෂ්ඨානය තුළ තියෙනවා අර ක්‍රියාව සාක්ෂාත් කරගන්න ලොකු කැපකිරීමක්. ප්‍රාර්ථනාව තුළ කාට හරි පවරල පැත්තකට වෙලා ඉන්නවා වගේ අදහසක් තියෙනවා. මම වෛර නැත්තෙක් කරලා දෙන්නකෝ, එතකම් මං කූල් එකේ පැත්තකට වෙලා ඉන්නවා කියලා වෙන කාට හරි පවරල ඉන්නවා වගේ වැඩක් ඒක. මම වෛර නැත්තෙක් වෙමි කියලා අදිෂ්ඨාන කළොත් කවුරු වෛර කළත් මං වෛර කරන්නේ නැහැ. එහෙමනේ අදිෂ්ඨානයක් තියෙනවා. නේද? කවුරු බැන්නත් මං බනින්න යන්නේ නැහැ කියලා යාට ලොකු චිත්ත ධෛර්යයක් අදිෂ්ඨානයක් තියෙනවා. දැන් මෙහෙම හිතන්න. කවුරු හරි කෙනෙක් මම නිරෝගී වෙම්වා කිය ප්‍රාර්ථනා කර කර වැස්ස ගිහිල්ලා තෙමෙනවා. නේද? මොකද වෙන්නේ? ඔච්චර ප්‍රාර්ථනා කළා ලෙඩ වෙන්න පුළුවන්. නේද? නිරෝගී වෙම්වා කියලා හිතුවේ නැතුව භාවනා කරන වගේ හිම ගොඩිය වාඩි වෙලා හිටියොත් එම් පිළිසාවය දෙනවා. නේද? ප්‍රාර්ථනා කළත් ඒක සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ වගේ අපි තේරුම් ගන්න ඕන. දැන් කවුරු හරි කෙනෙකුට අදිෂ්ඨානයක් තියෙනවා. මොකද අදිෂ්ඨානි? මම නිරෝගී වෙමි කියලා. එතකොට යාට ලෙඩ නොවීන අදිෂ්ඨානයක් තියෙනවා. වැස්ස ගියත් කුඩයක් කරන් යනවා. අන්න ඒ වගේ මෛත්‍රී භාවනාව තමන්ට කරනකොට අදිෂ්ඨානේ ඉතාම වැදගත්. හැබැයි මෛත්‍රී පතුරවනකොට අනිත් අයට පතුරවන එක අදිෂ්ඨාන කරන්න බෑ. තමන්ට අදිෂ්ඨාන කරාට අනිත් අයට අදිෂ්ඨාන කරන්න බෑනේ. නේද? මම වෛර නැත්තෙක් වෙමි, තොපි වෛර නැත්තෝ වෙමු. එහෙම මෛත්‍රී කරන්න බෑ. එතකොට එතෙන්ද හුදෙක් අපිට කරන්න තියෙන එක මේ ප්‍රාර්ථනාව. සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා කියලා. ආන්න. එතකොට ඔන්න අපි දැන් මෛත්‍රී භාවනාවේ කොටස් දෙකක් ඉගෙන ගත්තා. එක මෛත්‍රී පතුරවන එක, මෛත්‍රී වඩන එක. එක දෙක මෛත්‍රී පතුරවන එක. වඩන්නේ තමන්ට, පතුරවන්නේ අනුන්ට. එතකොට
ඉගෙන ගන්න ඕන ඉතාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මෛත්‍රියයි ආදරයයි. මෛත්‍රියයි ආදරයයි දෙකක් දෙකක් දෙකක්. මොකද වෙනස? ආදරය සරාගිකයි. මෛත්‍රිය විරාගිකයි. ආදරය පුද්ගලිකයි. මෛත්‍රිය පොදුයි. එතකොට දැන් ඔය සමහරු වරදි විදිහට තේරුම් අරගෙන තියෙනවා. කරණීය මෙත සූත්‍රයේ තියෙනෝනේ වාක්‍ය මාතායතානියම් පුත්තං ආයුසායක පුත්තමනුරක්කේ කියලා. ඒක ගොඩාක් අය විවරණය කරන්නේ කොහොමද? එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවාට දක්වන යම්බදු ආදරයක්ද ඒ බඳු ආදරයකින් සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න කියලා. ඒක වැරදි. එතන කියන්නේ මේ අම්මගේ ආදරය ගැන නෙවෙයි. එක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ඒ දරුවා රකින්න යම් ප්‍රයත්නයක්ද දරන්නේ. ආයුසායක පුත්ත මනුරක දිවි හිමියෙන් රකින්නේ. ආන්නේ වාගේ මේ මෛත්‍රී සිත රැක ගන්න ඕන. ඇයි ඒ? ඒ මෛත්‍රිය ෂණිකව රාගයට පෙරලෙන්න පුළුවන්. අපි මෛත්‍රිය කරන්නේ ද්වේෂය නැති කරගන්න. හැබැයි ද්වේෂය නැති කරගන්න කරන මෛත්‍රිය තුළ දන්නේම නැතුව රාගය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ ගොඩාක් අය ඔක කරනවා. ඒ කොහොමද? තමන්ට මෛත්‍රී කරලා ඔය මම වෛර නැත්තේක් විවාදී වශයෙන් ඔහොම මෛත්‍රී කරලා ඉවර වෙලා මා මෙන්ම කියලා පටන් ගන්නෙ කොතනින්ද? අන්න මාගේ කියලා අල්ල ගන්නවා නේද? මාගේ අම්මද තාත්තද නෝනද මහත්තයද ඔන්න ඔක්කොම පුද්ගලිකත්වයෙන් අල්ල ගන්න. එතන මාගේ කියලා අල්ල ගන්නකොට මෙතන තියෙන මොකද්ද? මමත්වය, රාගය, බැඳීම. එතන අන්තිමේදී මොකද උනේ? ද්වේෂය නැති කරගන්න ගිහිල්ලා රාගය උපදවාගෙන, අකුසලය දුරු කරගන්න ගිහිල්ලා වෙනත් අකුසලයක් උඩට අරගෙන. ආන්න ඒකයි කිව්වේ මේ මෛත්‍රී භාවනාව දන්නවා කියලා හිතාගෙන ඉච්චට ගොඩක් අය දන්නේම නැතුව කුසලයේ වෙනුවට අකුසලයේ වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒක හරියට තේරුම් අරගෙන කරන්න ඕනේ. ඒ නිසා දැන් තමන්ට මෛත්‍රිය වැඩුවාට පස්සේ අපි මෛත්‍රී භාවනාවේ අනිත්‍යයට පතුරවනකොට හරි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔන්න තමන්ට මෛත්‍රිය වඩනකොට මෛත්‍රී භාවනා කර්මස්ථාන හතරයි. එතකොට මූලිකවම අපි මෛත්‍රී කරන්නේ තරහ නැති කරගන්න, තරහ පාලනය කරගන්න කියලා අපි කිව්වා. ඒ තරහ පාලනය කරගන්නට අවශ්‍ය සිතුවිලි හතරක් අපි හිතනවා. ඒක තමයි අහං අවේරෝ හෝමි, මං වෛර නැත්තේක් වෙමි, අභ්‍යාපච්චෝ හෝමි, තරහ නැත්තේක් වෙමි, අනීගෝ හෝමි, දුක් පීඩා නැත්තේක් වෙමි, සුඛී අත්තානම් පරිහරම්, සුවපත් වූ සිත් ඇත්තේක් වෙමි. ඊ පස්සේ තමයි මම නිරෝගී වෙමි, සුවපත් වෙමි, ඊට පස්සේ සල්ලි ලබමි, පොහොසත් වෙමි. තමන්ගේ පුද්ගලික ප්‍රාර්ථනා ටිකත් ඔක අසර දාගෙන ඉවර වෙලා අහම කියනවා. ඊට පස්සේ ඒ සමහර අය මාත් එක කියලා තියෙන ස්වාමින් වහන්ස අපි මම හැමදාම උදේ හවස මෛත්‍රී කරනවා. මෛත්‍රී කරනකොට gedara ඉන්න අයට වෙන වෙනම මම මෛත්‍රී කරනවා කියලා කියනවා. එහෙම කියනවනේ. gedara ඉන්නේ කවුද? නෝන ඉන්නවනම් නෝනට මෛත්‍රී කරනවා. මහත්තයා ඉන්නවනම් මහත්තයට මෛත්‍රී කරනවා. කොච්චර වුණත් ඉතින් කන්න වල දෙන්න ඉන්න මිනිස්සුනේ සුවපත් කරලා ඉන්න ඕන කියලා නේද? ඔන්න මෛත්‍රී කරනවා. දූල පුතාල පිට රට ඉන්නවනම් ඒ අයටත් මෛත්‍රී කරනවා කියලා කියනවා. ඒක වැරදි කතාවක්. ඒක කියන්නේ මෛත්‍රී කරනවා කියලා නෙවෙයි. ඒක කියන්නේ සෙත් පතනවා කියලා. ඒක වරදක් නැහැ. උදේ හවස තමන්ගේ දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, සීතයිෂීන්ට ලෙංගතුව සෙත්පතනික ආශිර්වාද කරන එක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි මෛත්‍රී භාවනාව කරන්නේ අපේ හිතේ තියෙන ද්වේෂය නැති කරගෙන, තුනී කරගෙන, කෙලෙස් නැති කරගෙන නිවන් දකින්නයි. එහෙනම් ඒ නිවන් දකින්න කරන එක එක ක්‍රමයක්. සෙත්පතනික තව එකක්. ඒක සරාගිකව කෙලෙස් සහිතව කළ හැකි එකක්. සෙත්පතනවා කියලා කියන්නේ එම මමත්වයේ මුල් කරගෙන කරන වැඩක්. එනිසා ඒක දෙකක් හැටියට අපි හොඳට තේරුම් ගන්න ඕන.
එහෙම තේරුම් ගත්ත එක්කෙනා ඔන්න මෛත්‍රී කරනකොට පෙන්වනදි මෛත්‍රී භාවනාව ඉස්සෙල්ලම මෛත්‍රිය පතුරවන්න හොඳ නැති පස් දෙනෙක් ඉන්නවා. දැන් මං කියන මෛත්‍රී දෙවණියගේ පැතිරවීම කියලා තියෙන්නේ පතුරවන්න හොඳ නැති පස් දෙනෙක් ඉන්නවා. කවුද පස් දෙනා? පිරිමි එක්කෙනෙක් මෛත්‍රී කරනවා නම් ගෑනු කෙනෙක් මුල් කරගෙන මෛත්‍රී පතුරවන්න හොඳ නැහැ. ඒ කියන්නේ මහත්ය භාවනා කරනවා නම් නෝනා ඉලක්ක කරගෙන නෝනා සුවපත් වේවා නිදුක් වේවා කියේ හැම මෛත්‍රී කරන්න බෑ. එතකොට දන්නේම නැතුව ද්වේෂය යටපත් වෙලා රාගය වැඩි වෙනවා. ආන්නේක මතක තියාගන්න ඕන. ඊට පස්සේ ගැහණු කෙනෙක් මෛත්‍රී කරනවා නම් පිරිමි කෙනෙකුට මෛත්‍රී කරන්න හොඳ නැහැ. ඉස්සෙල්ලම මේ ඉස්සෙල්ලම කරන්න එපා කියලා කියන්නේ. එතකොට ඊළඟට අතිශයින්ම හිතවත් එක්කෙනාට තමන් ලෙන්ගතු එක්කෙනාට ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න හොඳ නැහැ. ඒකිනුත් බැඳීම වැඩි වෙනවා. ඊළඟට අතිශයින්ම තරහකාරයටත් මෛත්‍රී කරන්න හොඳ නැහැ. ඇයි? දැන් තරහකාරයෙක් එක්කෙනා නෙවෙයිනේ අපිට ඉන්නේ. තරහකාරයෝ ගොඩක් ඉන්නවනේ. ඒ ගොඩෙන් අතිශයින්ම තරහකාරයෙක් තෝරගන්නේ කොහොමද? වැඩියෙන්ම බැනපු එක්කෙනා ගන්නවා. වැඩියෙන්ම ගහපු එක්කෙනා, වැඩියෙන්ම කරදර කරපු එක්කෙනා. ඒව වැඩි වැඩියෙන් හිතන්න ගියාම අන්තිමේදී තරහ වැඩි වෙනවා එයත් එක්ක. ඒ නිසා මෛත්‍රී කරන්න ගිහලා ද්වේෂය උස ගන්න හොඳ නැහැ. ඒකයි කිව්වේ අතිශයින්ම තරහකාරයන්ට ඉස්සෙල්ලම මෛත්‍රී කරන්න බෑ. ඊළඟට පරලෝසපත් අයට මෛත්‍රී කරන්නේ නැහැ ඉස්සෙල්ලම. එයාලගේ හිත වික්ෂිප්ත වෙනවා. දැන් කොහේ ඉඳිද දන්නේ නැහැ, මොනෝ කරනවද දන්නේ නැහැ ආදී වශයෙන්. ඊළඟට හිත දුවනවා, අර සමාධිය පිහිටන්නේ නැහැ. ඔන්න ඔය කියන පුද්ගලයෝ පස් දෙනාගෙන් තොරව ඉස්සෙල්ලම මෛත්‍රිය කරන්න ඕන කාටද? තමන් මෛත්‍රී කරාට පස්සේ සියලු සත්වයන්ට. සබ්බේ සත්තා භවන්තු සුඛිතා. ආන්න මතක තියාගන්න. ඒ නිසා මාමෙන්ම කියලා සියලු සත්වයෝ කියලා තමයි කියන්න ඕන. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සූපත් වූ සිත්ත්වෝ වෙත්වා. ඒ වාක්‍ය හතර කියනවා. ඊට ඒකට කියනවා ඔය සියලු සත්වයන් ඉලක්ක කරගෙන මෛත්‍රී භාවනා කරන එකට කියන්නේ අනෝදිස පරණ මෙත්තා කියලා. ඕදි කියලා පාලි වචන කියන්නේ සීමාව. අනෝදි කියන්නේ සීමාවක් නැහැ. බලන්න සබ්බේ සත්තා කියන සියලු සත්වයන්ගේ සීමාවක් නැහැ. පුද්ගලිකත්වයෙන් බැඳීමක් නැහැ. සියලු සත්වයන්ටම මෛත්‍රී පතුරවන. ඊට පස්සේ ඕදිස පරණ මෙත්තා කියලා එකක් තියෙනවා. කියන්නේ මේ සියලු සත්වය කොටස් කරනවා. කොහොමද කොටස් කරන්නේ? එතනත් පුද්ගලිකත්ව නැහැ. මමයේ මගේ කියන සම්බන්ධයකින් අල්ලන්න පුළුවන් ක්‍රමයක් නැහැ. මේ ලෝකේ ඉන්න සමස්ත සත්ව ප්‍රජාවම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කොටස් පහකට බෙදලා තියෙනවා. වර්ග පහකට දක්වලා තියෙනවා. මේ හැම වර්ග පහේම කොටස් දෙක දෙක තියෙනවා. ඒ හොඳම සත්ව බෙදීම තියෙන්නේ කොහේද? කරණීය මෙත්ත සූත්‍රය. ඔය ඇතු දන්නවා ඒක. යේකේචි පාන භූතක්ති තසාවා තාවරාව අනවශේෂා කියලා පළවෙනි බෙදීම තියෙනවා. මේ ලෝකෙ සියලු සත්වයෝ කෙලෙස් එයාලගේ චිත්ත ස්වභාවය අනුව කොටස් දෙකකට බෙදනවා. මොකද්ද කොටස් දෙක? තස තාවර. කෙලෙස් ඇති සත්වයෝ, කෙලෙස් නැති සත්වයෝ කියලා. ඒ මානසික ස්වභාවය අනුව. ඊට පස්සේ මේ ලෝකෙ ඉන්න සියලු සත්වයෝ කායික ස්වභාවයන සයිසක අනුව බෙදනවා. කොහොමද? දීඝාවායේ මහන්තා මජ්ජිමා රසකා අනුකා තූලාදි වශයෙන් එහෙම බෙදනවා. ඊට පස්සේ සමීපස්ත භාවය අනුව ආයි කොටස් දෙකකට බෙදනවා. මොකද කොටස් දෙක? යේච දූරේ වසන්ති අවිදූරේ. දූරේ කියන්නේ දුරවාසය කරන අය. අවිදූර කියන්නේ ළඟවාසය කරන අය. ඊට පස්සේ දර්ශනය අනුවත් කොටස් දෙකකට බෙදෙනවා. දිට්ඨාවා ඒවත් දිට්ඨා. දිට්ඨ කියන්නේ ඇහෙන් දැකපු අය, අදිට්ඨ කියන්නේ නොදකපු අය. ඒ අයටත් මෛත්‍රී කරනවා. ඊට පස්සේ භූතාවා සම්භවේසීවා. අන සත්වයන්ගේ පහළවීමේ ස්වභාවය අනුවත් සත්වය කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද පළවෙනි කොටස? භූත. භූත කියන්නේ මොකද්ද? මේ ලෝකේ පහළ වෙච්ච කියන අදහසින් තමයි භූත කියන්නේ. දැන් අපි මේ ලෝකේ පහළ වෙලා ඉන්නවද නැද්ද?
අපි හැමෝම පහළ වෙච්ච අය. එතකොට අපි කවුද? භූතය. භූතය වගේ බලන් ඉන්න උනුවට ගණන් ගන්න කොහොම භූතය තමයි කියලා හිත හදාගන්න. නේද? සම්භවීසි කියලා කියන්නේ කවුද? පහළ වෙන්න බලා සිටින අය. ඒක වෙද ඉන්නේ. ඒකට ඉන්නේ මව් කුසේ සහ බිත්තරවල. ආන්න අපි ඒ අයටත් මෛත්‍රී කරනවා. එතකොට ඒ කට්ටියටත් වෙන වෙනම අර මේ කොටස් අරගෙන දැන් අපි හිතමු මෙහෙම තසා සත්තා අවේරා හොන්තු අභ්‍යාපච්ඡා හොන්තු අනීගා හොන්තු ඔය විදිහට එක එක්කෙනාට වෙන වෙනම අර වාක්‍ය හතර යොදලා භාවනා කරනවා. ආන්න එහෙම කරන ඔක තව තියෙනවා. ඉතින් දිසා වශයෙන් ඒ ළඟට ස්ථාන වශයෙන් මෛත්‍රී කරන හැටි ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කියන වෙලාව නෙවෙයි. ඊට පස්සේ අපි පුළුවන් තරම් ඔහොම මෛත්‍රී කරලා එක වාක්‍යයක් විතරක් ගන්නවා. ඒ වාක්‍යය තමයි සබ්බේ සත්තා භවන්ත සුඛිතා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මං කියවනේ අර හිතන්න තියෙන ගාන අඩු වෙන තරම්ල සමාධි ඉක්මන් වෙනවා කියලා. ඒ නිසා මොකද කරන්නේ? මේ වාක්‍ය ටික සමාධියට කිට්ටු වෙන්න වෙන්න අර වාක්‍ය කියන එක අඩු කරන්න ඕන. ඒක අඩු කරන තරමට පහසු උඩට යන්න පුළුවන්. මන් නිතර කියන එකක් තියෙනවා, වයසට යන්න යන්න රොකට් එකක් වගේ වෙන්න ඕන කියලා. ඇයි? වයසට යන්න යන්න රොකට් එක වගේ වෙන්න ඕන මොකද? රොකට් එක උඩ යන්න යන්න වැඩි කෑලි හලනවනේ. නේද? උඩට යන්න යන්න වැඩි ගෑලි හලනවා. වැඩි ගෑලි හලන්න හලන්න වේගය උඩට යන වේගය වැඩි වෙනවා. දැන් මේකෙම වයසට යන්න යන්න වැඩි කෑලි එල්ල ගන්නවා. නේද? එල්ලගෙන දූලද පුතාලද ඔකෝ එල්ලගෙන ඉවර වෙලා පල්ලෙහාටම ඇදිලා ඉන්නවා. ඉහළට යන්න බෑ. ඉතින් මේ සිතුවිලිත් එහෙමයි. ගොඩාක් ඒවා මතක් කරගන්න ගත්තාම පල්ලෙහාට එන ගතිය වැඩි. ඒ නිසා ඒවා අඩු කරගන්න ඕන. අඩු කරගෙන දැන් අන සියලු සත්වයෝ සුවපත් වූ සිත්ත්වෝ වෙත්වා කියලා කියනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා ඒකත් අඩු කරලා අන්තිමට එනකොට එක වචනයක් හිතන්නේ. මොකද වචනේ? සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා ලක්ෂ කෝටි ගාන වාරයක් හරි ගවන්නේ. චිත්ත සමාධි හොඳට ඇති වෙනකන් ඒක පුරුදු කරනවා. ආන්න එහෙම පුරුදු කරනකොට විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන ධානාංග දියුණු වෙලා පංච නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිදුද්දච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් වෙලා හිත ධානාගත වෙනවා, සමාධිමත් වෙනවා. අන්න සමාධි ඉන්ද්‍රිය දියුණු වුණා වෙන. ඊට පස්සේ තමයි නිවනට හරවන්නේ ඒක. විදර්ශනාවට හරවන්නේ. ප්‍රඥාව ඉන්ද්‍රිය දියුණු කරන්නේ. ප්‍රඥාව කියන්නේ එතන උදයත්තගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම දකින නුවණ. අර මානසික ඒකාග්‍රතාවයෙන් මේ ලෝකේ තියෙන සමස්ත ලෝකයේම තියෙන හේතුන් නිසා හටගන්න සංස්කාර ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකිනවා. ඒතර ඒ හැම එකක්ම ඇති වෙලා නැති වෙලා යනවා අනිත්‍යයි කියලා දකිනකොට ඒවාට තණ්හාවෙන් බැඳෙන ස්වභාවය තුනී වෙනවා. උපාදානය නැති වෙනවා. ඒතර මේ තණ්හා උපාදාන තුනී වෙලා යන තරමට අන්න අපි නිවනට සමීප වෙනවා. ඒක තවත් වැඩසටහනකින් කියන්න ඕන කාරණාවක්, විදර්ශනාව. දැන් ඔන්න මම ඔබට මතක් කළා ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන විදිහට මෛත්‍රිය වඩන්නේ කොහොමද කියලා. ඒ අතරේ දැන් අපි පුරුදු කරමු ටිකක් සමාධි ඉන්ද්‍රිය දියුණු වෙන විදිහට මෛත්‍රී භාවනා කරන හැටි. දැන් කී දේලාව? හොඳයි. එහෙනම් අපි මේ ඉතිරි කාලේ භාවනා ප්‍රායෝගික භාවනා පුහුණුවකට යොමු කරමු. ඕනෑම භාවනාවක් කරනකොට සාම්ප්‍රදායිකව ආරක්ෂක භාවනා හතරක් අපි පුරුදු කරනවා. ඒකට අපි කියනවා චතුරාරක්ෂා භාවනා කියලා. ඒ තමයි බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභානුස්සති සහ මරණානුස්සති. ඒව කරන්නේ භාවනාව කරගෙන යති. මොකද අපිට මේ හිත නොහුරු පැත්තකරනේ අපි මේ ගමන් කරවන්නේ. ඒ හින්දා හැමතිස්සෙම හිත හුරු අකුසල පැත්තට යනවා.
ඒ අකුසලයන් අතරේ ප්‍රධානම අකුසලය තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. අපි භාවනා කරද්දී අදාළ ප්‍රතිඵල අපිට ඉක්මනින් ලැබුණේ නැති වුනහම අපිට අපි කරන භාවනාව ගැන කියලා දීපු බුදුහාමුදුරුව ගැන විචිකිච්ඡාවක් පහළ වෙන්න පුළුවන්. සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ සැකය නැති කරගන්න තමයි අපි කල්ලාතු බුද්ධානුස්සතිය බුදුගුණ භාවනාව පුරුදු කරන්නේ. ඊළඟට භාවනා කරගෙන යද්දී අපිට යම් යම් අය කරදර හිරිහැර කරනවා නම් එතකොට පොඩි තරහක් එන්න පුළුවන්. භාවනා කරගෙන යන අතරතුරදී මොකක් හරි හොඳට ඔන්න හිත එක්තැන් වීගෙන එනකොටම ළඟ ඉන්න කෙනා උගුර පාදනවා. නේ අනේ එතකොට බලන්නකෝ මෙතෙන්ටම ආවනේ කහ ඉන්න මට මේ අගේ භාවනා කරන් දෙවිලා කියලා. ඔන්න තරහයි. අනේ ඒව තරහ නැති කරගන්න මෛත්‍රිය කල්ලාතු පුරුදු කරනවා. ප්‍රිවෙන්ෂන් එක අර මේක වළක්වා ගැනීම සඳහා. ඊළඟට සමහර වෙලාවට කෙනෙකුට තමන්ගේ ශරීරය පිළිබඳව ආශාවල් ඇති වෙනවා. රාගික හැඟීම් වෙන්න පුළුවන්. ඒක නවත්ත ගන්න අපි අසුභය වඩනවා. ඊළඟට සමහර අයට භාවනා කරන වෙලාවට තීන මිද්දේ එන්න පුළුවන්. අම්මලිකන් එන්න පුළුවන්. එපා වීම එන්න පුළුවන්. පසුතාන එන්න. දැන් භාවනා කරා කියලා අදර යම රහත් වෙන්නේ නැහැ නේ. ඉතින් තව දවසක් තියෙනවනේ. පස්සේ හරි එන්න බැරි ඊළඟ දවසකට හරි කියලා ඔහොම වැඩ පස්සට දාන්න පුළුවන්. ආන්නේක නවත් ගන්න තමයි හිතනවා. මගේ හුස්ම ඇතුළට ගත්ත හුස්ම පිට කරන්න කලින් මම මැරෙයි. ඊළඟට කටට ගත්ත බත් පිට ගිලින්න කලින් මම මැරෙයි කියලා මරණය ගැන හිතන කෙනා එහෙනම් පුළුවන් තරම් මේ ඉන්න ටික වෙලාවෙදී වැඩි වැඩියෙන් කුසල් කරගන්න ඕන කියලා හිතලා අප්‍රමාදී වෙනවා. ඒකට තමයි අපි මරණානුසතිය වඩන්නේ. ඔන්න ඔය කියන කාරණා ඔක්කොම එකට තියෙන ගාථාවක් තියෙනවා. ඒ තමයි නමාමි බුද්ධං ගුණසාගරන්තං. එතන බුද්ධානුසති භාවනා. සත්තා සදා හොන්තු සුඛීයවේරා. එතන තියෙන මෛත්‍රී භාවනා. කායෝ jigucchou sakalo dugantu. කාය jugupsa sahagatai සියල්ල දුගඳින් යුක්තයි. එතන තියෙන්නේ අසුභානුසතිය. ගච්ඡාන්ති සබ්බේ මරණං අහංච. මමත් හැම දිනාමත් මැරෙනවා. එතන තියෙන්නේ මරණානුසතිය. ඔන්න ඔය ටික කියලා ඉවර වෙලා තමයි අපි ඊට පස්සේ අදිෂ්ඨාන ගාතාවක් ප්‍රකාශ කරලා භාවනාවට නැඹුරු වෙමු. හොඳයි එහෙනම් අපි දැන් ටික වෙලාවක් භාවනා පුරුදු කරමු. හැමෝම වැඳගෙන මා කීවාට පසු මේ ගාථාව කියන්න. හයිය කියන්න. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ jigucchou sakalo dugandho gacchanti sabbe maranam ahancha නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ jigucchou sakalo dugandho gacchanti sabbe maranam අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ jigucchou sakalo dugandho gacchanti sabbe maranam ahancha icceva macchanta namassaniyam namassamano ratanattayam yam පුඤ්ඤාභිසන්දං විපුලං අලත්තං
තස්සානුභාවේන හතන්තරායෝ. හොඳයි, දැන් හැමෝම දෙනෙත් පියාගෙන හිත සංවර කරගන්න. දැන් ඔබ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ මෛත්‍රී භාවනාව. භාවනාව කියන්නේ වර්තමානය තුළ සිදු කරන ක්‍රියාවක්. එනිසා ඉකුත්ව ගිය අතීතය ගැන දැන් මෙනෙහි කරන්න එපා. නොපැමිණි අනාගතය ගැන දැන් හිතන්න යන්න එපා. ඔබ ඔබේ චිත්ත සමාධිය මෛත්‍රී භාවනාව තුළින් ඇති කරගන්නයි වෑයම් කරන්නේ. ඉස්සෙල්ලාම අපි තමන්ට මෛත්‍රී වඩනෝ. අපි එය පාලි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් කියනවා. ඉස්සෙල්ලාම අපි සිංහලෙන් ඔබට ඒ අදහස ඇහුම්කන් දෙන්න අවස්ථාව ලබා දෙනවා. හොඳට සාවධානව මා කියන දේ අහගෙන යනව හිතන්න. මම වෛර නැත්තෙක් වෙමි. මම තරහ නැත්තෙක් වෙමි. මම දුක් පීඩා නැත්තෙක් වෙමි. මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙමි. ඒ වාක්‍ය හතර ටික වෙලාවක් ඔබ තනියෙන් හිතන්න. දැන් අපි පාලියෙන් මෙනෙහි කරමු. මම කියන දේ අහගෙන ඉන්න. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි. අනීඝෝ හෝමි. සුඛී අත්තානං පරිහරාමි. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි. අනීඝෝ හෝමි. සුඛී අත්තානං පරිහරාමි. අහං අවේරෝ හෝමි. අභ්‍යාපජ්ජෝ හෝමි. අනීඝෝ හෝමි. සුඛී අත්තානං පරිහරාමි. දැන් අපි මෛත්‍රිය පතුරවමු. සීමා මායිම් විරහිතව සමස්ත ලෝකවාසී සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත පතුරවමු. අනෝදිස පරණ මෙත්තාව පුරුදු කරමු.
මාමින්ම සියලු සත්වයෝද වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවපත් වූ සිතැත්තෝ විත්වා ඒ විදිහට තනියෙන් හිතන්න දැන් පාලියෙන් මෙනෙහි කරමු අහං විය සබ්බේ සත්තා අවේරා හුන්තු අබ්භ්‍යාපච්ඡා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පරිහරන්තු අහං විය සබ්බේ සත්තා අවේරා හුන්තු අබ්භ්‍යාපච්ඡා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පරිහරන්තු අහං විය සබ්බේ සත්තා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීඝා හොන්තු සුඛී අත්තානං පරිහරන්තු දැන් අපි සියලු සත්වයන් කොටස් වශයෙන් බෙදලා කොටස් දෙක දෙක අරගෙන ඕදිස පරණ මෙත්තාවට අනුව මෛත්‍රිය පතුරවමු මේ විදිහට හිතන්න සිංහල භාෂාවෙන් විතරක් මම කියන්න මාමින්ම කෙලෙස් ඇති සත්වයෝද වෛර නැත් විත්වා තරහ නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවපත් වූ සිතැත්තු විත්වා මාමින්ම නිකෙලෙසුතුමෝද වෛර නැත්තු විත්වා
පත්තු සිත්තතු විත්වා මාමින්ම පිඹුරන්සේ දික්පු ශරීර ඇත්තාවූද සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මාමින්ම තල්මසුන්සේ විශාල ශරීර ඇත්තාවූද සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තු වෙත්වා මාමින්ම හරකුන්සේ මධ්‍යම ප්‍රමාණ ශරීර ඇත්තාවූද සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මාමින්ම හාවුන්සේ කොට ශරීර ඇත්තාවූද සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මාමින්ම කුහුඹුන්සේ ඉතා කුඩා ශරීර ඇත්තාවූද සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මාමින්ම අලියතුන්සේ මහත ශරීර ඇත්තාවූද සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මාමින්ම ඇසින් දුටු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මාමින්ම ඇසින් නුදුටු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මාමින්ම
දුරවාසය කරන්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා මාමින්ම ළඟ වාසය කරන්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා මාමින්ම මේ ලොව පහළ වී සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා මාමින්ම මේ ලොව පහළ වන්නට මව් කුසට වී බිත්තර වලට වී බලා සිටින්නා වූ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඒ විදිහට සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා තනියම හිතමින් භාවනා වේද
කවුරුත් සාදුකාරයත් වත්වා. දැන් අපි මෛත්‍රී භාවනාවේ සමාධිය වැඩෙන විදිහට මෛත්‍රී පුරුදු කිරීමේ කොටස මෙලෙසින් ඉෂ්ට කළේ සම්පූර්ණ කළේ. ඉතින් මේක තව ගොඩක් කොටස් තියෙනවා. දිසා පරණ මෙත්තා, ඨාන පරණ මෙත්තා ආදී වශයෙන් විවිධ කර්මස්ථාන මේ මෛත්‍රී භාවනාව මුල් කරගෙන තියෙනවා. දැන් සරල උදාහරණයක් කිව්වොත් දැන් බලන්න අපි දන්නවා දිසා ප්‍රධාන 10ක් තියෙනවා. අට දිසාවයි උඩ යට කියන දිසා දෙකත් එක්ක දස දිසාව. ඒ දස දිසාවෙන් එක දිසාවක් අරගෙන ඒ එක දිසාවම ඉන්න සත්වය අර විදිහට අපිට කොටස් කරන්න පුළුවන්. දැන් උදාහරණයකට ගත්තොත් මා ඉස්සෙල්ලාම නැගෙනහිර දිසාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවපත් වූ සිත් ඇත්තෝ විත්වා කියලා හිතනවා. ඊට පස්සේ ආපහු නැගෙනහිර දිසාවේ සිටින කෙලෙස් ඇති සියලු සත්වයෝ, ඊළඟට කෙලෙස් නැති නිකෙලෙස් උතුමෝ, නැගෙනහිර දිසාවේ සිටින දික් වූ ශරීර ඇති සත්වයෝ, කොට වූ ශරීර ඇති සත්වයෝ, ඔය ආදී වශයෙන් නැගෙනහිර දිසාවේ ඇසින් දුටු සත්වයෝ, නුදුටු සත්වයෝ, නැගෙනහිර දිසාවේ ඉන්න ළඟ ඉන්න සත්වයෝ, දුර ඉන්න සත්වයෝ, පහළ වෙච්ච සත්වයෝ, පහළ වෙන්න ඉන්න සත්වයෝ ආදී වශයෙන් ඒ නැගෙනහිර දිසාව මුල් කරගෙන අර කොටස් වශයෙන් කරපු මෛත්‍රී භාන වෙනමම කරනවා. ඊට පස්සේ නැගෙනහිර අනු දිසාවටත් ඒ විදිහට කරනවා. එහෙම කරාම මෛත්‍රී භාවනාව ගොඩාක් කල් කරන්න පුළුවන්. ගොඩක් වෙලා ගොඩක් අය මෛත්‍රී භාවනාව විනාඩි 5න් 10න් කරලා ඉවර කරනවා. මොකද හේතුව කර්මස්ථානේ හරියට දන්නේ නැතිනම් දන්න චුට්ට විතර ඔය ටිකක් කියවලි වල නවත්තනවා. ඊට වැඩිය මේක ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අනිත් කාරණාව තමයි විගණ ගත යුතුම දේ. අපි මෛත්‍රී කරන්නේ මොකටද? ද්වේෂය නැති කරගන්න. කාගේ ද්වේෂය නැති කරගන්න? තමන්ගේ ද්වේෂය නැති කරගන්න. ආන්න ඒක අපි තේරුම් ගන්න ඕන. ලංකාවේ ගොඩාක් අය මෛත්‍රී කරන්නේ අනුන්ගේ ද්වේෂය නැති කරගන්න. නේද? මේ මිනිස්යාගේ තරහ මෛත්‍රී කළා හරි නැති කරගන්න නවත්තන්න ඕන කියලා එහෙම හිතලා. එහෙම වෙන්නේ නැහැ. දැන් ඔය දන්න කාලේ ඉඳලා මොන්ටිසෝරි යන කාලේ ඉඳලා කියලා තියෙනවා නේද? සියලු සත්‍යෝ වෛර නැතු වෙත්වා, තරහ නැතු වෙත්වා කියලා තියෙනවනේ. දැන් වෙලා තියෙනවද එහෙම හිතෝ පාටියට? එන්න එන්න ඔය වෛරය වැඩි වෙනවනේ නේද? ලෝකේ රටවල් අතර යුද්ධ වැඩි වෙනවනේ. එතකොට එහෙනම් එහෙම තියාගෙන ඇයි සියලු සත්‍යෝ වෛර නැතු වෙත්වා කියන්නේ? එහෙම කියන වෙලාවට අපේ හිතට හොඳයි. අපි හිතපු පමණින්, පදපු පමණින් සියලු සත්වයන්ගේ හිතවල තියෙන කෙලෙස් නැති වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් බුදුහාමුදුරු එක සැරේටම සීල සත්‍යෝ කෙලෙස් නැති සත්‍යෝ විත්වා කියලා නිවන් දක්වනවා. එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි මෛත්‍රී කරන්නේ අපේ හිතේ තියෙන තරහ නැති කරගන්න. අපි මෛත්‍රී කරලා අනිත් අයගේ තරහ නැති කරගන්න භාවනාවක් ඉදිරියට කරලා හරියන්නේ නැහැ. ඒක අර කලින් කියපු ක්‍රමවේද පාවිච්චි කරන්න ඕන. අපේ මෛත්‍රිය අනිත් අයට දැනෙන විදියට මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම පුරුදු කළොත් අන්න ඒ තුළ අනිත් අයට අපේ මෛත්‍රිය දැනෙන්න පුළුවන්. එතකොට ඒ අයත් හොඳ වෙන්න පුළුවන්. එහෙම නැතුව භාවනාවක් විදිහට කරනකොට මතක තියාගන්න අපේ හිතේ බලයෙන් අනිත් අයගේ හිතේ මෛත්‍රිය ඇති කරන්න බෑ. ඒක කළ හැක්කක් නෙවෙයි. දැන් ඔය හොඳම නිදර්ශනයක් තියෙනවා ධර්මපාලතුමා මෛත්‍රී භාවනා කරපු හැටි. ධර්මපාලතුමාට හරියට කරදර කරපු කෙනෙන්නේ ඔය බුද්ධගයාව බේර ගැනීමේ සටනේදී මහන්තා. ඉතින් මහන්තා ධර්මපාලතුමාට මිනිසු දාලා ගසලා තියෙනවා, හිරේ දාලා තියෙනවා, හරියට කරදර කරලා තියෙනවා. ඉතින් දවසක් ධර්මපාලතුමා පොතක් කියව කියව ඉන්නේදී මේ මෛත්‍රී භාවනාවේ වටිනාකම ගැන කියන පොතක් කියවන්න ලැබිලා මේ මිනිස් මේ මහන්තව මෛත්‍රී කරලා හරි වෙනස් කරන්න පුළුවන්ද කියලා බලන්න මහන්තගේ විශාල ප්‍රමාණේ රූපයකුත් අරගෙන ගිහිල්ලා කාමරයට වෙලා දොරත් වහගෙන දැන් ෆොටෝ එක දිහා බලාගෙන මෛත්‍රී කරනවලු. කොහොමද? මහන්තා සුවපත් වේවා, මහන්තා නිදුක් වේවා, මහන්තා නිරෝගී වේවා කියලා දැන් මහන්තාට
මෛත්‍රී කරනවා. දැන් ෆොටෝ එක බලාගෙන ඉන්නේ කරන්නේ අනිතක මේ ඉන්නේ හොඳම තරහකාරයෙක්ට මේ මෛත්‍රී කරන්න යන. ඔය අතරේ දැන් සුවපත් වේවා කියලා හිතනකොට ඊට යටින් ආයි සිටිවිල්ලක් එනවලු. මේක තමයි මගේ ඔළුව පැලුවේ. නිදුක් වේවා කියලා මේක තමයි මාව හිරේ දැම්මේ. ඔය ආදී ඒව මතක් වෙන්න ගත්තා. එතකොට ඒව මතක් වෙනකොට අර මෛත්‍රී කර්මස්ථාන ස්පීඩ් එක වැඩි වෙනවලු. මාන්ත සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා වේගෙන් ගියාගෙන ගිහලා ටික වෙලාවක් යනකොට දොර වහගෙන ගියාලු. පස්සේ උදව්වට ඉන්න මිනිස්සයා කාමරියස් කරන්න ගිහපු වෙලාවක බලනකොට මහාන්තගේ රූපේ කෑලි කෑලි වලට ඉරල දාලා ගිහිල්ලා තියෙනවා. අනේ ඒ කියන්නේ මොකද්ද? මේ ගොඩාක් අය බලනවා තමන්ගේ මෛත්‍රියෙන් අනිත් අයගේ හිත හදන්නේ. එහෙම වෙන්න ගියාම අර තරහකාරයෝ අල්ලගෙන මෛත්‍රී කරන්න ගියාම දන්නේම නැතුව තරහ පටිගේ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේක බොහොම මනෝවිද්‍යාත්මක පසුබිමක් යටතේ කරන්න ඕන වැඩක්. මෛත්‍රී කරන්නේ තරහ නැති කරගන්න. තරහ නැති කරගන්න කරන මෛත්‍රිය තුළ රාගය වැඩි වෙනව නම් ඒකත් අකුසලයට නැඹුරු භාවනාවක් වෙනවා. ඒ නිසා බොහොම කල්පනාකාරීව මේ භාවනාව හොඳට පුරුදු කළොත් ආනිසංස 11න් 10ක්ම මෙලොවදීම ලබා ගන්න පුළුවන්. එතරම්ම බලවන්ත මෛත්‍රී භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. ඒ නිසා ඒක ඔබ ඉඩ ලැබෙන විදිහට තව තව ටික ටික පුරුදු කරන්න වැයම් කරන්න අදිෂ්ඨාන කරගන්න. හොඳයි. දැන් මේ කියපු කාරණා ගැන ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මෛත්‍රිය අල්ලලා ගිහිල්ලා වගේ වැඩේ. නොතේරුණු තැනක් තියෙනවා නම් අහන්න. හොඳයි. එහෙනම් නිහඬියාවෙන් පෙනී යන්නේ ගැටලු නැති බවයි. හෙටත් බණක් තියෙන නිසා අපි වැඩි කල් ගන්න යන්නෙත් නැහැ. අද ඔයත් බොහොම සතුටටපත් වෙන්න ඔබට ජීවිතයේ බොහොම වටිනා භාවනා කර්මස්ථානයක් ඉගෙන ගන්න අවකාශ සැලසුණා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන විදිහට පුරුදු කරන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ තමයි අද අපි මේ කර්මස්ථානය ඔබට කියලා දුන්නේ. ඉතින් මෛත්‍රී මූලිකව කරන්නේ අපේ හිතේ තියෙන ද්වේෂය නැති කර ගැනීම සඳහා. ඉතින් මේ ද්වේෂය නැති වෙනවා වගේම ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්ම කුසල සිතිවිලි හිත තුළ දියුණු කර ගැනීම තුළ අපිට අපේ හිත අකුසලයෙන් මුදවා කුසලයේ යොදවා නිවනින් සනසවා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් එවන් භාවනා කටයුත්තක් අද දවසේ සිදු කළේ. ඉතින් අද අපිට මේ වැඩසටහන මෙලෙසින් භාවනා කර්මස්ථානයක් මුල් කරගෙන සිදු කරන්න කියලා සිහිපත් කළ පින්වත් මහාචාර්ය නිලන්දි බණ්ඩාර මහත්මිය, ඉතින් විශේෂයෙන්ම තුමියගේ මහාචාර්ය සමන් බණ්ඩාර මහත්මයාගේ දයාබර දියණිය, විරාජි බණ්ඩාර දියණිය, සුපුන්ද සිල්වා පුතණුවන්, සේනායා සංසෙත් කියන දරුවන් එකතු වෙලාද පින්කම කළේ. ඉතින් කුළුඳුලේ උපන් මේ නව අලුත උපන් සෙත් පුතණුවන් නිසා ඒ දෙපළට මේ අවස්ථාවට සම්බන්ධ වෙන අවකාශ නොලැබුණා. අපි මේ වෙලාවේ අය සිහිපත් කරලා ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ සේනායා දියණියටත් සෙත් පුතණුවන්ටත් ඒ වගේ මේ විරාජි බණ්ඩාර, සුපුන්ද සිල්වා කියන ඒ පින් දරුවන්ටත් මේ සහභාගී වෙච්ච ඉන්න හැමෝටම මහාචාර්ය සමන් බණ්ඩාර මහත්මයා, නිලන්ති බණ්ඩාර මහත්මිය, ප්‍රවිණි බණ්ඩාර දියණිය ඇතුළු හැමතෙ නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරමු. සෙත්පතමු මේ සියලු ආකාරයෙන් රැස් කර ගන්න ලබන උදාරතර කුසල ශක්තිය ඔබ අප හැම දිනාගේම පරලෝසපත් සියලු ඥාතීන්ට පිං කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. එකට දාතරකේන ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. එත්තාවතාච අම්හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං
Sabbe deva anumodantu sabba sampatti siddhiya ettavata ca amhehi sambhatam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ettavata ca amhehi sambhatam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya. Me udarathara kusala dharmayange ananta aashirwadayen pinwata oba hema denatama niduk nirogi suwa chira jeevane salaseewa visheshayenma obata dahamehi yedennata avavada anusasana karana maga penwana ape putala dhamma rakita porihamduran wahanseeta ewagema ape somansa hamduran wahanseeta කායික මානසික සුවපත් භාවයේ සනසිල්ල උදා වේවා ඉදිරි ජීවිත හැම අතින්ම වාග්ය සම්පන්න වේවා ඒ වගේම එහි පාසිකෝ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ දායක සභාවේ පින්නතුන්ට මේ පින්කම් සඳහා නිරන්තරයෙන්ම අපවෙල කැපවෙල කටයුතු කරන සහභාගී වෙන පින්වත් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනය සැලසේවා කායික මානසික සුවපත් භාවය උදා වේවා සියලු සාංසාරික දුක්ඛයන් නිතරව ලැබෙන අමා මහ නිවන් සෝමත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි.